මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුව ආපහු රැස් වෙන්නේ කවද්ද? දැනට අපිට දැනගන්න තියෙන විදිහට ජනවාරි 24. මේවා ඉදින් හිටපු ගමන් වෙනස් වෙනවා. ඒ අගමැතිවරයාගේ සතුට උදෙසා තමයි මේවා කරන්නේ. මොකද මේ 9 ඉඳන් 24 වෙනකම් මේ තරම් කාලයක් පාර්ලිමේන්තුව කාලේ. මේ පාර්ලිමන්ට් ජෝක්ස්. නමුත් මෑතක සිට අපි දකිනවා අග්‍රාමාත්‍යවරයාට ඕනේ වෙලාවට තමයි මේ පාර්ලිමේන්තුව කැඳවෙන්නේ. සමහර වෙලාවට ඔහු පිටරට යනකොට පාර්ලිමේන්තුව නියමිත රැස් වෙන්න තියෙනවා නම් ඒවත් නවත්තන්න උනත් ඒ වටුනත් ඉඩකඩ හදාගෙන තියෙනවා. හැබැයි මන්ත්‍රීතුමනි, අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තු ක්‍රමයට ගරු කරන කෙනෙක්. ඔහු බ්‍රිතාන්‍ය ක්‍රමයට ගරු කරන කෙනෙක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට ඔබ කියන එක හරිද? අසව්. එපමණයිද ඔබට කියන්නේ? මම හිතන්නේ මේ රටේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරුන් ගණනාවක් ඔබේ පියත් අග්‍රාමාත්‍යවරෙක්. නමුත් මේ තරම් විහිළුකම් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් විරුද්ධ පක්ෂයේ හඬ මේ විදියට යටපත් කරන්න, ඒ වගේම මේක මේ නිකන් හැල්ලුවට ගන්න පුළුවන් ගත්ත අගමැතිවරයෙක් ඉන්නවා නම් ඒ තමයි මේ අගමැතිවරයා. ඒක ඔහුගේ දක්ෂකම නෙමෙයි. ඔහුගේ නිවටකම කියලා මම කියන්නේ. හැබැයි එකතු වෙලා රට හදන එක හොඳ නැද්ද? නේ, මම නෑ කියන්නේ නෑ. දැන් එකතු වෙලා රට හැදෙනවා නම් හොඳයි. රට හැදෙනවද? රට නැති වෙනවද? රට බංකොලොත් වෙනවද? මේ මිනිසුන්ගේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි, ස්වභාව ධර්මෙත් ප්‍රශ්නේ ඇවි. වැඩක් වෙලාම නැද්ද ඇත්තටම මේ ආණ්ඩුව? මම නෑ කියන්නේ. සමහර තැන්වල වැඩක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ හොඳක් ඇත්තෙම නැද්ද? හොඳක්. කොහෙද ඔය දකින්න හොඳ? දකින්න හොඳ නෑ. මං ඔබෙන් අහන්නේ හොඳක් ඇත්තෙම නැද්ද කියලා. මම කියන්නේ හොඳ කියන දේ පවතින දෙයක් විය යුතුයි. ඒ හොඳ වලට වැඩිය බොරුව සහ මුලා වෙනවා නම් එතන සැකේ සහ විචිකිච්ඡාව ඇති වෙන්නේ. ඒ සැකේ සහ විචිකිච්ඡාව තුළ ජනතාවට කවදාවත් බෑ සත්‍ය ගොඩනගා ගන්න. අන්න ඒකයි මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. හැබැයි මොකද මේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට වෙලා තියෙන්නේ? මම හිතන්නේ ඔහුගේ ද්විත්ව රංගනයක් නෙමෙයි තියෙන්නේ. අර මේ නාට්‍යයක් තියෙනවනේ චරිත අටක් කියලා. ඊටත් වැඩිය චරිත ගානක් මේ පුද්ගලයාට තියෙනවා. මම ඔහුට මඩ ගහන එකක් නෙමෙයි කරන්නේ. මට හැඟෙන දේ. ඔව්, එක වෙලාවක බොහොම හොඳ මේ පුදුමාකාර ජනතාවට ආදරය කරන චරිතයක් රඟපාන. ඒ සැනින්ම වෙනස් වෙලා ජනතාවට අතිශයින් වෛර කරන, රටට ක්‍රෝධ කරන චරිතකුත් රඟපාන. පොළවේ පය ගහලා යථාර්ථය ගැන තේරුණ මිනිස්සු ඕනේ මයේ මේ රටේ නායකත්වයට පත් වෙන. රනිල් වික්‍රමසිංහ මහත්තයලා ඒ නායකයොන්ට, DS සේනානායක මහත්තයාට, රලි සේනානායක මහත්තයාට අලුක තියන්නවත් බෑ. එහෙම පරපුරකින් පැවතෙනවයි කියලා හිතන්නවත් පුළුවන්ද මේ අය? හොඳයි, අපි හිතමු රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔබගේ ඉදිරි අග්‍රාමාත්‍යකමට සුසු නෑ කියලා. ඔයෙත්ම සුදුසු නෑනේ. මෙයා අග්‍රාමාත්‍ය වුණේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට පින් සිද්ධ වෙන්නනේ. 43ක් ආසන තියාගෙන 225ක් ඉන්න පාර්ලිමේන්තුවක අගමැති වුණේ කොහොමද? ඔබ කියන්නේ දැන් ශ්‍රී ලංකා ආණ්ඩුවක් පිහිටවන්න කියලාද? ඔබ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් පිහිටවන්න කියලා ජනාධිපතිතුමාට? කවුද අගමැති? ඕනෙ කෙනෙක් අගමැති කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඕනෙම කෙනෙක් අගමැති කරන්නේ. එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙන අලුත් බලවේගයක්, අලුත් වැඩපිළිවෙලකට යන්න. ඔබ මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් යම්කිසි තීන්දුවක් ගන්න සූදානම්ව ඉන්නවද? ඉන්නවා. ඇයි ඉන්නවා? මොකටද අපි මෙහෙම දේශපාලනේ කරන්නේ? මොකටද අපි මන්ත්‍රීවරු වෙලා? මේ රටේ අපිට බැරි නම් මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න. එවැනි උත්තරීතරයි කියාගන්න පාර්ලිමේන්තුවක් නියෝජනය කරන්නේ නැත්නම් අපි ඇත්තටම අපි නියෝජනය කරන්නේ නැහැ. අපේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ බොරුවට කෑගෝගාකේ එහෙන් ඌ කියන මෙහෙට, මෙහෙන් ඌ කියන එහෙට. ඒකට නෙමෙයි මිනිස්සු මහජන නියෝජිතයෝ පත් කරන්නේ. يعني මේ පාර්ලිමේන්තුව පිළිබඳ කලකිරීමකින් ඉන්නේ. පාර්ලිමේන්තුව පිළිබඳවත් මේ තියෙන වැඩපිළිවෙල පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔබලා ගම්මැද්දෙන් කරපු වැඩ ටික අපිට පුළුවන් වුණාද කරන්න? මොකක්ද ඇති වැඩේ? මං කියන්නේ විරුද්ධ පක්ෂිනත් එක්ක. ඔබේ ඉවත් වීම ස්ථිරයිද? තාමත් ඔබ කල්පනා කරනවද? මගේ අදහසක් තියෙනවා. නමුත් මම අවසාන තීරණයක් අරගෙන නැහැ. මොකද මගේ මන්ත්‍රී ධූරයේ අයිතිය තියෙන්නේ ජනතාව. මම ගොන්න දීලා, කන්න දීලා, සල්ලි දීලා නෙමෙයි මේ මන්ත්‍රී ධූරේ ගත්තේ. ඒ හින්දා මේක 100%ක්ම අයිතිය තියෙන්නේ මිනිස්සු. මම ජනතාවගෙන් අහනවා මේ සතිය කහමාර ඇතුළත අරගෙන ඒ දෙන්නා වූ තීරණය උඩයි අපි ක්‍රියාත්මක මොනවා වුණොත් ඔබ නතර වෙන්නේ? ඔවුන් දෙන තීරණය. ජනතාව දෙනවා නම් තීරණය කියනවා නම් ඉල්ලා අස්වෙන්න මේකේ ඉන්න එකේ තේරුමක් නැහැ කියලා මම ඉල්ලා අස්වෙනවා.
විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා ඉන්නේ බරපතල දේශපාලන තීන්දුවක් ගන්න. ඉදිරි දින කිහිපය තීරණාත්මක වෙයි. අපි බලමු විදුර වික්‍රමනායක මහත්මයා, එම් නැත්නම් විදුර වික්‍රමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මොන වගේ තීන්දුවක් තීරණයක් ගනීවිද කියලා.